ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ආදරණීය ලාල් කාන්ත සහෝදරයාට අරමුණු කරනවා ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා. මං හිතන්නේ මගේ වගකීම වෙන්නේ ඔයගොල්ලෝ ඉක්මනින් යවන්නේ. මම එහෙම හිතාගෙන හිටියේ. ඒත් මට මේ මැසේජ් ගොඩක් එව්වා සභාවෙන්. ලාල් සහෝදරයා අපි ගොඩක් දුර ඉඳන් ආපු අය ඉන්නවා, ආපු ගමම්ම වගේ කියොත් නිකන් මදි මදි වගේ කියලා. එනිසා මම කල්පනා කරා පැයක් විතරවත් කතා කරන්න කියලා. අම්පාරේ ඉඳන්, කංකන් සන්තුරේ ඉඳන් නේද, හම්බන්තොට ඉඳන්, ඔය හතර වටේ මඩකලපුවේ ඉඳන් හැම පැත්තකින්ම මෙතෙන්ට රැස් වෙලා ආපු එකේ තේරුමක් නැහැ. හරි ඉක්මනට ඉවර වුණා වගේ කියලා හිතුනොත් ඒක නිකන් හරි නැහැ නේද? මොකද කියන්නේ? එහෙම කරන්නේ නැහැ, ටක් ගලයක්. මෙහෙමයි, ඔයගොල්ලෝ තමයි ගෝඨාභය රාජපක්ෂව ගෙදර යැවීමේ අරගලය ආරම්භ කරපු කට්ටිය. ඉතින් ඔහම අප්පුඩි ගහද්දි කොහමද යවන්නේ? මොකුත් ජීවෙත් නැහැ තාම. දේශපාලන විචාරකයෝ ගොඩක් ලියලා තිබ්බා පහුගිය කාලේ. ගෝඨාභයගේ පාලනයට එරෙහිව ආරම්භක සටන කරේ ගුරුවරු, ගුරුවරියෝ, විදුහල්පතිවරු කියලා. එම විචාර ගොඩක් ලියලා තිබුණා. අපිට විශ්වාසයි අවුරුදු 76ක දුෂ්ට පාලනයක් අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේ ලංකාවේ ගුරුවරු සහ ගුරුවරියෝ කියන එක. ඔයගොල්ලෝ අද ගොඩක් අයව බය කරා. ලංකාවේ දුෂ්ට දේශපාලඥයෝ ගොඩාක් අයව ඔයගොල්ලෝ බය කරාද? ඉස්සෙල්ලම බය කරේ කාව කියලාද හිතන්නේ? සජිත් ප්‍රේමදාස. එයා ජනාධිපති වෙන්න බලාගෙන ඉන්නේ. ඔයගොල්ලෝ එයා බය කරා. මහින්ද රාජපක්ෂව බය කරා. රනිල් වික්‍රමසිංහව බය කරා. ප්‍රතිගාමී බලවේග ඔක්කොම අද බියටපත් කරා. ප්‍රගතිශීලී බලවේග සියලු දෙනාම ඔයගොල්ලෝ අද සතුටට පත් කරා. සතුටට පත් කරා. ජයග්‍රහණය සහතික කළා. සැප්තැම්බර් 21 ජයග්‍රහණය ඔයගොල්ලෝ සහතික කරා. අද මෙතන ඉන්නේ පීඩිත සහ ප්‍රගතිශීලී අය. ලංකාවේ පීඩිතයන් සහ ප්‍රගතිශීලීන් අය මෙච්චර කාලයක් ජයග්‍රහණය කරේ නැහැ. පීඩිතයින් සහ ප්‍රගතිශීලීන්ට මෙවර ජයග්‍රහණය ස්ථීරයි කියන සීල්ලක ගැහුවේ අද ඔයගොල්ලෝ මේ පාතමු ජාතික ගුරු සමුලෙන් කියන එක අද රටම දැනගන්නවා. මෙහෙම පටන් ගත්තම ඒත් ගොඩක් කියලා කතා කරන්නේ නැහැ. ඒ ගැන බොම් පොට්ටයි. සටන මේකයි. අපි පහුගිය කාලේ ගුරු වැටු සම්බන්ධ ප්‍රශ්නේ සහ තවත් කාරණා වෙනුවෙන් අරගල ගොඩක් කළා. වැඩවර්ජනත් කළා. මේ කාලේ නම් අපි වැඩවර්ජන නවත්තන්න තියෙනවා. ඉතින් අපිට තව එක සටන් භූමියක් තියෙනවා. ඒ සටන් භූමියට දැන් අපි ඇතුල් වෙලා ඉන්නේ. ඒ තමයි මැතිවරණ සටන් භූමිය. ඒකත් අපේ සටන් භූමියක් වැඩ කරන ජනතාවට. දැන් අපි අද මේ සමුළුව සහ මේ පහුගිය දිනවල ඒ සටන් භූමියට තමයි ක්‍රමානුකූලව ලංකාවේ වැඩ කරන පන්තිය ඇතුල් කළේ. මැතිවරණය නැමැති සටන් භූමියට අපේ සටන දෙන්නේ දැන් වෙන කොහෙවත් නෙමෙයි, ඒ සටන් භූමිය ඇතුලේ. ඒක තමයි සටන. ඒ සටන් භූමියට මීට කලින් වෙන කාටවත් එන්න දුන්නේ නැහැ මේ රටේ ඊනියා ප්‍රභූවරු.
ඊනියා ප්‍රභූවරු කාටවත් එන්න දුන්නේ නැහැ සටන් භූමියට. කවුරු හරි වාමාංශික බලවේගයක් ආව නම් ඇමතිකමත් දෙකක් දීලා ෂේප් කරගත්තා. උදාහරණයක් කොමියුනිස්ට් පක්ෂ, සම සමාජ පක්ෂ වගේ පක්ෂ. ඒගොල්ලන්ට අභියෝගයක් වෙන අය ආව නම් ඒගොල්ලෝ ඒ පක්ෂ තහනම් කරා. එහෙම නැත්නම් ඒ වගේ සමාජිකයෝ නායකයෝ ඝාතනය කරා. ඒ සටන් භූමියේ සටනට ඉඩ දුන්නේ නැහැ. ලංකාවේ පළවෙනි වතාවට ඒ මැතිවරණ සටන් භූමියට ජාතික ව්‍යාපාරයක් විදියට පීඩිත ජනතාව සහ ප්‍රගතිශීලී ජනතාව එක්ක මාලිමාව ඇතුල් වෙලා ඒ සටන් භූමියේ කොඩිය උස්සලා ජය කෙහෙළි නන්වමින් ඉන්න වෙලාවක තමයි අද මේ සමුළුව එක්තරා විදියකින් පවත්වන්නේ. එන අපිට සටන දෙන්නේ ඒ භූමිය ඇතුලේ. දැන් මම ඉවර කරන්න හිතෙන්නේ නැහැ මේක දැක්කම. ඒත් ඉවර කරනවා අකමැත්තෙන්, ඕගොල්ලන්ගේ කැමැත්තෙන්. දැන් අපිට සටන් භූමිය දෙන්නේ මැතිවරණ සටන් භූමිය. ඒ වෙනුවෙන් ගමේදී එකක්, ඒ වෙනුවෙන් තමන්ගේ ගමේදී ජාතික ජනබල වේගයේ සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානයට සම්බන්ධ වෙලා ඒ ගමේ ඡන්ද පෙට්ටිය පුරවන්න. ඡන්ද ගණනකොට 3-2කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රමාණය වැඩි කරන්න අධිෂ්ඨානයක් හදාගන්න අද මේ සමුළුවේ යනකොට. දැන් යවන්නනේ හදා. ඒ අධිෂ්ඨානය හදාගන්න. මොකද 3-2 ඉලක්කම ඔයගොල්ලන්ගේ උප්පත්තියත් එක්කම බැඳිලා තියෙනවා වගේ තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. 3-2 ඕන ගුරුවරයෙක්ගෙන් අහුවොත් 3-2 ගැන දන්න. හැමදාම 3-2 තව එකක් පර වැඩ එපා. ඔය තමයි සටන් පාඩ. ඒ නිසා 3-2 පිළිබඳ අවබෝධයක් කාටත් තියෙනවා. මං කියන්නේ ඒ 3-2 නෙමෙයි, ඡන්ද ගණනකොට අපිට 3-2 අවශ්‍යයි. එහෙම නැත්නම් අර අඬු සහෝදරයා කියපු කිසි වෙනසක් කරන්න බෑ. අද මේ අලුතෙන් පත් කරගත්ත නායකත්වයයි සහෝදර සහෝදරණු එකතු වෙලා තමන්ගේ ගමේ, තමන්ගේ ආසනේ, තමන්ගේ දිස්ත්‍රික්කේ ඡන්ද ගණනකොට මාලිමාවට ඡන්දවලින් 3-2කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීම වෙනුවෙන් මැදිහත් වෙන්න, ඒ වෙනුවෙන් දායක වෙන්න ඔබ සමට ශක්තිය, ධෛර්යය, වාසනාව, යෝධ බල, යෝධ වීරයෙක් වේවා පතමින් මගේ වචන කීපය ආසම් කරනවා. සියලු දෙනාටම ජය වේවා. ගුරු සංගමයට, ගුරු සමුළුවට ජය වේවා. මානිමාවට ජය වේවා. පීඩිත සහ ප්‍රගතිශීලී පන්තියට ජය වේවා. ජය වේවා. ජය වේවා. බොහොම ස්තුතියි. මං හිතන්නේ මෙතෙක් ඉතිහාසය කරමු කෙටිම කතාව. You're watching the Life Traveler Channel.